අද දින බිඳුවේ පැයෙන් ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගයේ මේ වන විට කොළඹ ධාවනාගාර දෙකක ක්‍රියාත්මක වෙනවා. 2014 විතර ඉඳන් එන ගැටලුවක් තමයි මේකට මුල් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ සියලු දෙනාටම වැටුප් කේතයක් තියෙනවා. අපිට වැටුප් කේතයක් නැතුව තමයි අපි මේ සර්විස් එක දෙන්නේ. එතකොට ඒක නිසා අපේ බඳවා ගැනීම පටිපාටියක් හදාගන්න බැරි වෙලා තියෙනවා. බඳවා ගැනීම ප්‍රමාද වෙලා තියෙනවා. ශ්‍රේණි අතර උසස් වීම අහිමි වෙලා තියෙනවා. විස්්‍රාම ගැනීමේදී ගැටලුව ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මේක දැනුවත් කරමින් ආවිල්ලා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්ත දින දෙකක. එතකොට ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයේදී ගරු අමාත්‍යතුමා ඇතුළු අදාළ බලධාරීන් පිළිගත්ත මේ සම්බන්ධයෙන් නිසියාකාර අවධානයක් යොමු කරලා මේක විසඳන්න ඕනේ කියලා. එතකොට ඒ අවස්ථාවේදී අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් කීපයක් ලබා දුන්නා. ඒ විසඳුම් කීපයවත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක තමයි අපිට මේකේ මූලිකම ගැටලුව වෙලා තියෙන්නේ. ඇයි මේකේ කල් මරන්නේ කියලා. දැනට දුම්රිය එන්ජින් රියදුරන් සාමාන්‍යයෙන් සර්විස් එකේ ඉන්න ඕනේ 458 දෙනෙක්. දැනට දුම්රිය එන්ජින් රියදුරන් ඉන්නේ 250කටත් අඩු ප්‍රමාණයක්. මේ නිසා දැන් පාලන අධිකාරිය කරන්නේ බඳවා ගැනීම පටිපාටි හදලා මිනිස්සු බඳව ගන්න උත්සාහ කරන එක නෙමෙයි. දැනට තියෙන දුම්රිය වාර ප්‍රමාණය අවලංගු කරමින් යනවා. එතකොට පර්මනන්ට් අවලංගු කරපු ප්‍රමාණයකුත් තියෙනවා. ඊට අමතරව දිනපතාත් අවලංගු කරන ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් ඇත්තටම අපහසුතාවයටපත් වෙන්නේ මගේ ජනතාව. හිටිකපු ගම රියදුරන් නැහැ කියලා දුම්රිය වාර අවලංගු කරනවා. එතකොට මේක තව දුරටත් ඇදගෙන යන්න බැරි තත්ත්වයක් තමයි දෙපාර්තමේන්තුව පත් වෙලා තියෙන්නේ. දුම්රිය එන්ජින් රියදුරේ අද බඳවගෙන හෙට සර්විස් එකට දාන්න බෑ. ආසන්න වශයෙන් අද බඳව ගත්තත් අවුරුදු 3.5ක් යනවා එම රියදුර අපිට මේ සර්විස් එකට දාන්න. එතකොට අවුරුදු 3.5ක් යන ප්‍රොසෙස් එකක් තියෙනවා කියලා දැන දැනත් අදාළ බලධාරීන් මේකට තාමත් නැසූකන් නැතුව බලාගෙන ඉන්නේ. ඒක තමයි මේකේ තියෙන මූලිකම ප්‍රශ්නේ. තව අවුරුදු 3.5කින් මේ ඩ්‍රයිවර්ස්ලා ප්‍රමාණය 200කටවත් අඩුවේ. එතකොට මේ ඉන්න ප්‍රමාණය අඩුවේගෙන යද්දි මේ තියෙන අනිත් දුම්රිය ප්‍රමාණයත් අවලංගු කරලා මේ දෙපාර්තමේන්තුව නැත්තටම නැති කරලා දාන්නද මේගොල්ලෝගේ අරමුණ කියලා අපිට අපහැදිලි. සැප්තැම්බර් මාසේ తాවකාලික විසඳුමක් හැටියට ලබා දුන්නා දැනට තුන්වන පෙළ ඉන්න රියදුරන්ව දෙවන පෙළට උසස් කරලා తాවකාලිකව ඒ විසඳුමක් හැටියටයි ඒක ලබා දුන්නේ. හැබැයි ඒ විසඳුමවත් ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වෙලාවේ දුම්රිය රියදුරන් 84 දෙනෙක්ට ලිපි යොමු කරන්න කියලා තිබ්බත් අද වෙද්දී ඒ අදාළ උසස් වීම ලිපි ලැබිලා තියෙන්නේ දුම්රිය රියදුරන් 21 දෙනෙක්ට පමණයි. දැනට මේ දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රශ්න වලට අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වෙලා මේ ප්‍රශ්න निराකරණය කරන්න එකතු වෙන්නයි කියලා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. අද දිනේදී මේ දුම්රිය වැඩවලදී නිසා මොන වගේ බලපෑමක්ද දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ඇදිලා තියෙන්නේ? අපිට ඇත්තටම මේ සම්පූර්ණ සර්විස් එකම නවත්තන්න පුළුවන්කම තිබ්බත් අපි ඒක මේ වෙලාවේ කරන්න නැත්නම් මේ වෙලාවේ ඒක කරන්න හොඳ නැති දෙයක් කියලා අපි පිළිගන්නවා. කොළඹ සම්පූර්ණ ධාවනාගාර පහකින් තමයි දුම්රිය ප්‍රමාණය ධාවනය වෙන්නේ. ධාවනාගාර දෙකක් අපි මේකට යොදාගෙන තියෙන ඉතුරු ධාවනාගාර තුනේ සම්පූර්ණ දුම්රිය ප්‍රමාණය ධාවනය වෙනවා. මේ ධාවනාගාර දෙකේ ධාවනය වෙන දුම්රිය සම්පූර්ණ ප්‍රමාණයමද සවස් කාලය වෙන විට අකර්මණ්‍ය වෙනවා. එතකොට බලධාරීන් කල්පනා කරලා බලන්න ඕනේ මේ ප්‍රමාණය අවලංගු නොවි මේක විසඳ ගන්න නම් මේකට කඩිනමින් මැදිහත්ලා මේක විසඳ ගන්න. අද දිනේදී මේ தත්ත්වය තුළ කාර්යාල දුම්රිය වලට බලපෑමක් එල්ලලා තියෙන දුරගමන් සේවාවලටද වැඩිම බලපෑම එල්ලලා. කාර්යාල දුම්රිය වලට තමයි හවස් කාලයේ වෙද්දි මේක තව දුරටත් වැඩි වෙයි. මොකද මේ ධාවනාගාර දෙකෙන් දුරගමන් සේවා දුම්රිය ධාවනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ හවස් වෙනකොට දුම්රිය ගමන් වාර කීයක් විතර අවලංගු වෙයි කියලා මේනොඩු. ආසන්න වශයෙන් දුම්රිය ගමන් වාර 80ක් විතර. මේක දැන් හෙට දිනේත් මේ වර්ජනේ දිගටම ක්‍රියාත්මක කරනවා කොහොමද? අද දිනේ සාකච්ඡාවක් ලැබිලා මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් ලැබුණොත් අපි මේ ක්‍රියාමාර්ගය අත්හරින්න සූදානමින් ඉන්නවා. නමුත් මේ සම්බන්ධයෙන් නිසි උත්තරයක් ලැබුණ නැත්නම් අපි ඉදිරි ක්‍රියාමාර්ග වලට යන්න පසුබට වෙන්නේ නැහැ. ඒ කියන්නේ හෙට දිනේ මේ වර්ජනේ මෙහෙම ක්‍රියාත්මකයි. ඒක තීරණය කරන්න ඕනේ පාලන අධිකාරිය. මේකට උත්තරයක් ලබා දෙනවද නැද්ද කියන එක මත. ජනතාව කියන්නේ එකපාරට ඔබතුමාල කඩිමුඩියේ මේවා කළයි කියලා. මේක දැනුවත් කිරීමක් කළාද මේ වර්ජනේ කරන්න? අපි මේ සම්බන්ධයෙන් මැයි මාසේ 13 වෙනිදා දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමාට දැනුවත් කිරීමක් කරලා තියෙනවා. මැයි 31 වෙනි දින වෙන විට මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග කරන් මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. එතකොට අපි අදාළ දැන්වීම ආසන්න වශයෙන් සති 3කට කලින්වත් කරලා දෙනවා. එතකොට සති 3කුත් ගිය තැන මේකට ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම තමයි මේකට තියෙන හේතුව. එතකොට ඒ අදාළ ක්‍රියාමාර්ග ගත්තේ නැති සියලු බලධාරීන් මේකට වග කියන්න ඕනේ කියලා තමයි අපි කියන්නේ. අදාළ දැනුවත් කිරීම අපි කරලා තියෙනවා.